යෝගාවචර යෝග්‍යතාවයෝ යෝගාවචරයා වේදනා විජය, විතර්ක නිග්‍රහය ඉන්ද්‍රිය විජය යන මෙයින් සමාධයේ ස්ථීරතාවයකට පැමිණෙන බව පළමු කියනලදී බාහිර පුද්ගලයන්ගේ විරෝධය මෙන්ම අනුරෝධයද අනුකූලතාවේද ගණන් නොගතයුතුය. ඒ දෙකම යෝග අභ්‍යාසයට පීඩාකාරීිය ඒ දෙකින්ම පීඩා නොලබා ඒවාට අසු නොවී, ස්තීර සිතතිව දිගට භාවනා මනසිකාරය පවත්වාගෙන ගියේ නම් ඔහුට විදර්ශනා ඥානයන්ගේ කොනකට හෝ පත්විය හැකිය. එහෙත් මෙහිදී, ඔහුට ගොරුන්ගේ උපදෙස් අත්‍යවශ්‍යවෙයි. ඇතැම් විට මේ අවශ්‍යකම වූ ගුරෝප්‍රදේශයන් පවා පිටමන් වීමට කරුණු යෙදෙන්න්නට ඉඩ නැත්තේ නොවෙයි. එහෙයින් එයද කල්ඇතිව තේරුම් ගැන භාවනා මනසිකාරයේ යෙදී යුතුය. ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ පුරුදු කළ ඉඳුරන් පිනවීමේ ක්‍රියාව මෙන්, මෙය නොවරද්දා ගෙනගිය හැකි නොවන බව විශේෂයෙන් සලකා හිත තබාගතයුතු කරුණකි. භාවනා ආරම්භේදී තමාවිසින් පරිත්‍යාග කළ ජීවිතය රැකගැනීම ගැන නැවත නැවත සිත නොයදවිය යුතුය. ජීවිතීන්ද්‍රය පිළිබඳ දුබලතාව මැනවිින් සිතට ගෙන ඒ ජීවිතය ගැන නොසලකා මනසිකාරයෙහි යෙදී යුතුය. යෝගාවචරයඇතුළ නියම යෝගාවචර අදහස දියුණු නම් ඔහුට තමාගේ ජීවිතය කියා දෙයක් නැත එක එකට සම්බන්ධ වී පවත්නා පටවි ආපෝතේජෝආදී ධාතු සමූහය වූ නොනවති පවත්නා ක්‍රියාකාරීත්වය වශයෙන් දැනන මේ කරජකාය මහත් පිළිකුලක් සේය ඔහුට වැටහිෙන්නේ හි ආසාාවක් තබා අපේක්ෂාවක් පවා තබා ගැනීමේ අදහස්සක් කොහුට නැත එ ඔහුට අපවිත්‍ර ගොඩකි ඒ තවදුරටත් රැකබලා ගැනීමේ අභිරුචියක්ද ඔහුට නැත ජීවිතයද නොනැවති ගලා යන ගියදහරක් සේ වහවහා බිඳිමිඳී යන බවද ඔහුට මැනවින් වැටහි ඇත බඳ අවස්ථාවක ගත කරන යෝගාවචරයකුගේ බාහිර දුබැලකං කොතෙකුත් බැලිය හැකිය පිටතින් අවට ඉන්නා පුද්ගලයන් ඔහුගේ අඩුපාඩුගම් සොයන්නට වුවහොත් එහිදී වන්නේ යෝගාවචරයාගේ මරණයයි මෙබඳු සංකට අවස්ථාවන්ගෙන් යෝගාවචරයා බේරා ගැනීමට නම් මෙහි තතු දත් පැසුණු නුවන ඇති වැඩිහිටියන් අතර නිතර ගැවසය යුතුතිය. දරදඩු ශවද්ධාව මද පුද්ගලයන් ගෙන් ඇත්විය යුතුය. දුබල නුවන මද පුද්ගලයන් යෝගාවචිරන් ඇසුරෙහි උපස්ථානාදියෙහි සඳහා යෙදවීම කීපාතකින් විපත්තියට හේතු වෙයි. ඉතා ඕනෑකමින් පවත්වාගෙන යන පිළිවෙත් මඟට මෙය බිහිසුණු මහා. කටු වැටක්වීම මෙන්ම පුද්ගලයන්ට ජීවිතය අවසානේතෙක් මගහරවා ගත නොහෙන නපුරු පිරිහීමක් ද වෙයි. පිළිවෙත් මගෙහි නියම ලෙසින් සිත් සතන් පවත්වාගෙන යාමට ඉඩකඩන ලැබීමෙන් එය පිරිහීමට ද පත් වෙයි. එයින් සිදු වූ දෙය තේරුම් ගැනීමට නොහැකි වෙයි. ඒ දක්නා මහජනතාව පිළිවෙත් මග ගැනද සැක උපදවන්නහ. එහියින් මේ පොදු සමාජය තුළද බොහෝ විට වැරදි අදහස් අහවුරුවීමට පවා හේතුවන්නකි. හොඳ මැද්දේ ලැබෙන නරක. භාවනාවට උපදෙස් ලබාගන්නා කල්්‍යානමිත්‍ර ආචාර වැඩෙකුගේ උපකාරයක් නොලබා. තමාතුළ පත්රගත් සුත සම්පත්තිය උපකාර කරගෙන ඇතැම් පුද්ගලයනට තමතමන්ගේ භාවනා මාර්ගය දියුණුවට පත්කරගෙනයාමට බැරි පුළුවන් කමක්ද ඇත සුත සම්පත්තියෙන් යුතුව කලන මිතුරු ගුරුන් ඇසුරු කරන්නාට පවා භාවනාවේ ප්‍රගතිය ගිලිහි යාමක් වේනම් ක්‍රමිකව ප්‍රතිපත්ති මාර්ගය ගෙනයාම පමාාවේ නම් උපදේශකයන් නැතිව භාවනාව ගෙනයන්න හට අඩුපාඩු වීම ගැන කවර කතාද. උදාහරණයක් වශයෙන් කියතොත් සුත සම්පන්න බෞද්ධයා හට දිිට්ටි විසුද්ධිය සම්පූර්ණව තැන් පත්වී ඇතිසැටි හොඳට පෙනේ. හෙතෙම තතාගත දේසිත බණපද නැවත නැවත පෙරලා පෙරලා සලකමින්ම මමා තුළ දිට්ිවිුද්ධිය මැනවින් සැදී පිරී තිබෙන හැටි හිතා ගනී හේ මේ බනපදය සිතා සිත හදා ගනී බනපදයනම් කච්ායනය මේ ලෝකයා ඇතිකම එනම් ශාස්වතියද නැතිකම එනම් උච්චේදේද ගැන පැ යන පැති දෙක බොහෝසේෙන් ඇසුරු කළහ කච්ඡායනය ංචස්කන්ද පහලවීමේ හේතුව තතුසේ තේරුම්ගත් තැනැත්තා හට එහි පහළවන උච්චේදවාදය නැතච්ායනය. ලෝක නිරෝධය ඇතිසටියෙන් තේරුම්ගත්තැනැත්තාට සාාස්පත වාදය නැතච්ායන මේ ලෝකයා තන්හා දිට්ටි නැමැති උපාධන අභිනිවේසයෙන් බැඳුනේවෙයි ඒද මේ ආර්ය ශ්‍රාවකයා සිත් පිහිටුවන තැන වූ ඒ උපය උපාධන අභිනිවේසනයට පත් නොවයි. මාගේ ආත්මය යයි නොගනී. එහි සිත් නොපිහිටුවයි. උපදනතාක් දුකම යැයිද නිරුද්තා නිරුද්ධවේ යයිද මෙනෙහි කරයි. අන්සත්වයකු පුද්ගලයකු ඇතිැයි සැකනොකරයි. කච්ඡායනය හු අනුන් කෙ පිහිටවා ගත් විශ්වාසයක් නැතිව, භාවනාමය ඥානයම මෙහි ලැබේ. කච්ඡායනය මෙතකින් සම්මාධිට්ටිය ඇත්තේ වෙයි. මෙහි අග සඳහන් වන වචන තේරුම් නොගෙන දුබල යෝගාවචරයාට සම්මාධිට්ටි නාමයෙන් සඳහන් දිත්්්‍රි විසුද්ධිය තමාතුළ වැඩී තිබෙන බවත් කර්මඵල විශ්වාසය මැනවින් තමාතුළ තිබෙන බැවින් කංකාවිතරන් විසුද්ධියද නොවඩුව වැඩී තිබෙන බවත් සිතාගන්නට ඉඩ ඇත. මේ දුර්විචාරය මැඩලීමට මෙහි සඳහන් අනුන් කෙරීහි පිහිටුවාගත් විශ්වාසයක් නැතිව භාවනා ඥානයම මෙහි ලැබේ යන්න මැනවින් තේරුම්ගතයුතුය. දිට්ටි විසුද්ධියත් කංකාවිතරණ විසුද්ධියත් යන දෙකම නාමරූප පරිච්චේ ද ඥානයත් සමඟ දිවුණුවට පත්විය යුතුය සමාධිය දිවුණුවීමෙන් චිත්ත විසුද්ධිය සපිරිය යුතුය එතැන් පටන් මැනවින් කම්මට්ඨාන මනසිකාරය පැවැත්වී යුතුය ඒ කරන හැටි ගුරුවරුන්ගෙන් උගත යුතුය භාවනාවේ යෙදීමට සුදුසුකම් භාවනාවේ යදීමට සුදුශසා තුළ දැීිය යුතු ගුණාංග පහක් දීගනිකායේ සංගීති සූත්‍රයෙහි සඳහන් වෙයි එය මෙසේය. ඇවැත්නි මෙහි මහනතමේ සැදැ ඇත්තේ වෙයි ඒ භගවත්ත මේ කරුණින් අරහත්්‍යය සම්යක් සම්බුද්ධය විද්‍යාවන්ගේ හා චරණ ධර්මයන්ගේෙන් සම්පූර්ණය සුගතය ලෝකවීදූය නිරුත්තර පුරිස ධම්මසාරතීය දෙව් මිනිසුන්ට ශාස්තෘූය, බුද්ධය භගවත්්‍යය යැයි තතාගතයන් වහන්සේගේ බෝධිය හදහයි දෙවැනි ගුණය. රෝග නැත්තේ නිදුකූයේ ඉතා සීතද නොවූ, ඉතා උෂ්ණත නොවූ මධ්‍යම වූ වීර වැඩීමට යෝග්‍ය වූ සමලෙස ආහාර පැසවන උදර අග්නයකින් යුක්ත වෙයි තුම්වනගුණය ශාස්තෘන් වහන්සේ කෙරෙහි හෝ නොුවනැති සබ්්‍රක්්මචාරීන් වරුම් කෙරෙහි හෝ තත්වූ පරිදි සියවරද හෙළි කරන්නේ මායා නොවූ ඇත්තෙක් වෙයි සට නොවූයෙක් වෙයි ්‍ර වනගුණය. ශක්ති ඇත්තේ දැඩි උත්සාහ ඇත්තේ කුසල් දමෙහි බා නොතැබූ වැර ඇත්තේ අකුසල් දහම පහකරුණු පිණිස කොසල් දහම ලැබගැනීම පිණිස පරිपූර්ණ වීර්ය ඇත්තෙක් වෙයි පස් වන ගුණය පිරිසිදු වූ කෙලෙසුන් වියලීමට සමත් මනාවට දුක් වෙනසීමට ය නුවනින් යුක්ත වූයේ උදයාත්ස ගාමිණී ප්‍රාඥයෙන් සමන්විත වූයේ ප්‍රඥාවන්ත වෙයි. මේ ගුණවලින් පළමු වැන්න කොක්කපපන ශ්‍රද්ධාවයි. එනම් බුදුරජාණන් වහන්සේ කෙරේ බැලවත් පැහැදීමේ ගතිය කියවෙයි දෙවැන්නෙන් කියවෙන්නේ නීරෝගී භාවය හායට අදාළ වූ භාවනාවට ඔරුොත්තු දෙන මධ්‍යමතත්වේ චටරාග්නයක් ඇතිකමය තුන්වැන්නෙන් ඇති අගුණ වසාගෙන සිටීම හා නැතිගුණ පෙන්වීමේ ගතිය නැතිකමද හතරවැනි ගුණෙන් බලවත්ව පැවැති ආරද්ධ වීරිය ගුණේද පස්වැනි ගුණෙන් සංස්කාරෑන් පිළිබඳ උදේවය දෙක ප්‍රකටව දැනෙන කෙලෙසුන් සිඳින ප්‍රඥාගුණයද ප්‍රකාසිතය. පධන අග්නය යනු භාවනාවේ යෙදෙන යෝගාවචරයට ඇත් උපකාරක ධර්මයෝය. මෙම අංග පසිනුත් යුතුව ගෙන සුදුසු කල්්‍යාන මිත්‍රයකු ලදහොත් ඔහුට අධිගමය හෙවත් නිර්වාණය සාක්ෂාත් කරණය ඉතා පහසුය මෙහි සඳහන් වන තුන්වන කරුණ ගැන වෙසිසින් සැලකී යුතුය. ප්‍රථම අංගය නුවන හා සමව යොදා දියුණු කරගත යුතිය. සිව්ුවන්නේෙන් සඳහන් වන වීරිය ගුණය සමාධියත් සමඟ දියුණුවට ගෙනයා යුතුය. පස්වන්නේෙන් සඳහන් වන නුවන හුද අ්බේ ඥානයයි. විශේෂ වශයෙන් මෙහි සඳහන් කළ, ගුණාංගේට යෝගාවචරයන්ගේ සිත යොමුකරවීමට සුදුසු සේසලකවි. සැදහැති සංසාර බීරුකයන්ගෙන් මේ ගුණාංග ස්වභාවයෙන් සපිරණ නමුද ලාභ කම්්‍යතා ආදී දුර්ගුණයෙන් උදම් වූ අහිරික අනෝතප්ප ආදී කෙලෙස් ඇති පුද්ගලයන් ගොුණය බිඳගෙන යෝග භාවනාවට ද නුසුදුස්සන් වන හැටිද අපට පෙනෙයි. හිත දියුණුවට පත්වන හැටි. නොෙක් විදියේ කෙලෙස් ලහටුව සිතහි තැවරෙන විට ඒ සිත අපිරි සිදුවෙයි රාග දවේෂ මාන දිට්ටි යනාදී නම්වලින් කියවන කෙලෙස්ගන සිතන්න බ්‍රාක්්මණය රාගයෙන් යුත් රාගෙන් ගෙවාගත් කුසලසින් හැතිේ තමහට පීඩා පිණිසද ක්‍රියා කෙරෙ මෙර මහට පීඩා පිණසද ක්‍රියා කෙරෙ දෙපසටමී පීඩා පිණිස ක්‍රියා කෙරෙ රාගේ ප්‍රහිීන වූ කල්හි තමහට පීඩා පිණිසත් ක්‍රියානු කරයි මෙරමාහට පීඩා පිණනිසත් ක්‍රියානු කෙරෙයි දෙපසටම පීඩා පිණිස ක්‍රියානු කරේ චෛතසික දුකදොම්නස් නොවිදිී අංගුත්තර නිකායිෙන් කෙලෙස් මල අයින්වීමෙන් සිතෙහි පවත්නේ පිරිසිදුකමය එවිට එහි ගුණයට විඩ සැලසේ මේ කෙලෙස් මල අයින්වීම ඉබේට මොහෝ ලෙහෙසියෙන් හෝ සිදනුවෙයි. ඒ සඳහා බොහෝ වාරගණනක් උත්සාහ දැරිය යුතුය. ස්වර්ණය පිරිසුදු කරන්නාගේ ක්‍රියාපරම්පරාව මෙහිදී සලකා බැලීම වටී. පිරිසුදු කළයුතු ස්වර්ණයේ මලබෙදි අවස්ථා කීපයක් ඇත. ඒ අවස්ථාවට කැපෙනන්දමට ලබෙන්ා ලැබෙනතාක් මලකට පිරිසුදු වන ලෙසින් සුදුසුදේ යොදාලීමෙන් ඒවා කැපී පිලිස්තු වන හැටි සැලකයුතුය. කෙලසුන් පිළිබඳවද ස්වභාවය මෙසේය. ඒ සඳහා මහත් වෙරක් ගතීතු ඇත. ගුණයට ඉඩ සැලසෙන්නේ මෙකී අන්දමටය. මේ යොද්ධන වැරය නොනවත්වා පවත්වාගෙන යායුතිය යන් තන් පුරිසාතමේන පුරිස විරියේන පුරුස පරක්කමේන පත්තබ්බං නතං අපාපුනිත්වා විරියස්ස සන්තානං භවිස්සති. තේරුව පුරුෂයාගේ වීරයෙන් පුරුෂයාගේ තාම බලයෙන් පුරුෂයාගේ පරාක්‍රමයෙන් යමක් ලැබගතයුතුද. යට ලැබීම වශයෙන් නොපැමිණි වීරයේ නැවැත්මෙක් නොවෙයි. යනාධියෙන් වදහල් අයුරින් නොනවත්වා එය පවත්වාගෙන යා යුතුවෙයි වීරයේ අන්තරා සංකෝජය එනම් අතරක හැකිලීම හෙවත් භාවනා කර්මය නවතාලීම අන්තරාකරය මෙසේ හෙයින් වීරයේ අගේ තේරුම් ගත හැකිවෙයි කුළුගෙඩියෙන් ගසා ගලක් කඩන්නා දෙසට සිත යොදන්න. ඔහු ඒට නොනවත්වා පහර දීගෙනයයි අන්තිමේදී ඒ මහා කළුගල කැඩී බිඳීයයි. ගලේ මරු අත බලාදුන් එක් කොළු ගෙඩි පහරකිනුදු ඇැතැම් ගල් කැඩෙයි. ඒ වූයේ වීරයේට නුවනත් අධිමෝකයත් යොදා කළහෙනිී. මෙසේම යෝගාවචරයාට ශ්‍රද්ධාගුණය ඉතා ප්‍රයෝජනවත් වන සැටි සලකා ගත හැකිවවෙේ ශ්‍රද්ධාව නැති ශ්‍රද්ධාගුණයෙන් තෙතමන නොලද චිත්ත සන්තානය මුඩු බිමක් වැනිය මුඩුබිමේ කරන වගාව හරිියන්නේ නැත නැත්නම් ඒ බීම වගාවට සුදුසු නැත ශ්‍රද්ධාගුණය හිස්ට්වීමෙන් රළ වූ කැකුළු වූ සිත් සතන්ද සීලාදී ගුණ වගාවට සුදුසු නොවෙයි එහි ගුණබිජුවට පැලවීමට සුදුසු නැත හි ලබෙන්නේ වියලි අදහස්ය. ඒ වියලි අදහස් නිසා නිසි ගුණයට කිසිසේත් හිමිකම් කියන හැකිය. මේ අනුව සලකන කල සම්බුදු සසුනක ලැබෙන ගුණ සමුදාය වූ කලි ඉතාමත් ක්‍රමාණුකූල වූද අනෝ්‍ය සම්බන්ධතාව ඇතිවූද සංවර්ධන ක්‍රමයක් විදහා දක්වායි. ගුණ සමුදාය සංවර්ධනයද පාරිශුද්ධියත් ස්තීරත්වයත් ඉතාමත් උසස්සනකට පත්කරන ආධ්‍යාත්මයට සම්බන්ධ විශිෂ්ඨ ක්‍රියාරාශියකි ඒවා කොතරම් දියුණු වුවත් යුගල වශයෙන් නොගලපේනම් එකට එක්කාසු නොවේ නම් අර්ථසිද්ධිය ඉතා ඈතය භාවනා සිතට ශ්‍රද්ධ ආදී ඉන්ද්‍රියයන් බලපාන හැටි ්‍රද්ධාව නම් සිතේ පැනනගෙන අධිමෝක්ක ක්‍රියාවයි එයින් අරමුණ එපා නොවෙයි එය අතහැර නොදමයි එය නීරසව නොදනේ සෙසුගුණ සන්තානය මතුවීමට උපකාර බීජයක ස්වභාවය ගනිී ධර්ම පක්ෂය එපාාවන්නට ඉඩ නොදී අතදීමේ ක්‍රියාවද මෙහි ඇතුළත්වෙයි සති නම් චිත්තයේ උපට්ඨාන කුත්තයි එනම් හොඳ කරුණු මතුකර තැබීමයි. එයින් සියලු ප්‍රමාධ පක්ෂය. මගහරවා අප්‍රමාධ පක්ෂය මතුකරදයි. සටිය නැති දැන ප්‍රමාදය වැඩිකරයි. සතිය නිතර එළඹති වේනම් එහි නොවරදවා අප්‍රමාදය වැඩේ. සියලු කුසල් දම් ද එයින්ම සපිරයි. වීරිය නම් මානසික වූ පග්‍රහ කෘත්යයි. එය සිත වැටෙන්නට නොදී හැකිලෙන්නට ඉඩ නොත බා. සිත කුසල් විෂයහි ඔසවා තබාගනිී. කමටහන් අරමුණෙන් සිත හැන්ගෙන්න්නේ මේ කෘත්‍ය නැතිකමේ පාඩුවේෙනි. සමාධිය නම් මානසිකව ලැබෙන අවික්‍ෂේප කෘත්්‍යයයි. මෙයින් සිදුවන්නේ, සිත එක අරමුණක තැම්පත් කර තබා ගැනීමට උපකාරවීමයි. මේ ගුණය නැතිවීමෙන් සිතේ ඇවිස්සීම සැලසයි. චිත්ත ටිති ඒහක්ගතා යන නම්වලින් සඳහන් වන්නේම මේ ගුණයමයි. මේ වීරය ගුණය හා එකතුවීමෙන් පල වත්වෙයි. ප්‍රඥාව නම් මානසිකව ලැබෙන දර්ශන කෘතියයි. මෙය පිරිසිදුව පවත්වන තරමට අරමුණටත් කාර මන්ඩලටත් එලිය සැලසයි මේ ධර්මය පිළිබඳ දියුණුවේ අගේ වචනයෙන් ක්‍රියා අවසන් කළ නොහැක මෙය අධිමොක්ක ක්‍රියාව සැලසෙන ශ්‍රද්ධාව හා යොදාලීමෙන් නියම පලය සැලසන්නේය මෙසේ මේ මානසික ක්‍රියාවන් යුගල යුගලව දියුණුවට පත්වී ඒක රසවන අවස්ථාවක් ලැවෙයි. ඒක රසවීම නම් ප්‍රධාන අරමුණට සම්බන්ධව ක්‍රියාකාරිතාව හෝ අසංකත ධාතුව ප්‍ර්‍යක්ෂ කිරීමේ කාරෙහිදී එක්සත්ව පැවතීමයි. මේ කියනලද්දේ සමත විදර්ශනාවන් පිළිබඳ අවස්ථා දෙකම සලකාගෙනය. කාමාාවචර තත්වය ඉක්මගෙන මාත්ගත් අවස්ථාවට හැරිීමදීද මාර්ගපල ලැබීම ඇතිබීමේ දීද එයි ධ්‍යනනම් වූ අර්පනාවහා ලෝකෝත්තර මාර්ග අවස්ථාවද සැලසයි බුදු කියාණන් වහන්සේ තමන් වහන්සේගේ අනුගාමිකයන් පිළිබඳ ගුණ දියුණුව අගේ කොට සැලකෝසේක මැදුම් සගිය එන දම්ම දායාද සූත්‍රය බලන්න සාමාන්‍ය සිතක කොතෙකුත් දුබලතා පහළවන්නට ඉඩැඇත්තේය ප්‍රමාදයේ වැටී කල්ගෙවන පුද්ගලයාට දුබලකම් ගැන හැගුමක් ද නැත සිත දියුණුවට පත්කර ගැනීමට උත්සහක් ගන්නා ට සිත තුළ හටගන්නා දුබලකම් මගහරවා ගැනීමේ සිත් පහළවෙයි එසේ ඒවා මගහරවා ගැනීමට නම් සතිය සිහිය මැනමින් තබා ගතයුතුය තැම්පත්කර ගැනීමට බලාපොරොත්තුවන සිත යටකරගෙන ගලායන විතර්කධාරාව මැඩගතහැකි වනුයේ එසේ හොඳින් සිහිය තබන විටය සසර පැවැත්ම පිළිබඳ සංවේගය මැනවින් සලකාගෙන ඇත්ත වශයෙන්ම එම සංවේගය පවත්වා ගතයුතුය බැරිකම් හෝ කෙලෙස් බර හෝ කොතරම් වැඩී ගියහත් සතිය අත් නොහැර පාත්වාගෙන යනවානම් ප්‍රමාදයට නොවැටී සිත් හසුරුවා ගන්නට නොහැකි වන්නේ නැත සිත්තුල පහළවන සුළු වරදකට වුවද ඉඩකඩ ලැබීමෙන් සිදුුවන්නේ යටවී ඇති කෙලෙස් බලමුළුවට ඉඩකඩ සලසාදීමකි ප මාත්‍ර වූද වරදිහි බියදක්නසුළු වූයේ ශික්ෂාපදයන් මනාවට ගෙන හික්මෙයි අනමත්තේසු වජ්්‍යේසු බයදස්සාවියි වදාලේ සිතින් කෙලසුනොට ඉඩ නොදී සිත් හසර පවත්වා ගැනීම පිළිබඳවය කෙලසුන්ගේ පරිියුට්ටානයට ඉඩනොතබා සතර ඉරියව පැවැත්වීමය අප්‍රමාධ විහාරය කියන්නේ එයින් පර අයගේ වැරදි නිසාවත් ඒවා සිතට වදදාගෙන හෝ තම සිත සතන් කලටි කර නොගන්න නොසන්සුම් කරනොගන්න යෝ පබ්බජී ජාති සතානි පං්ච පහාය කාමානිි මනෝරමාණි ජනාදියෙන් බුදුපියාණන් වහන්සේ වදාළේ දම්සනවි සැරයුත් හිමියන් අතරක් නැතිව ජාති ආත්මභාව පන්සීයක් පස්කම් අරමුණුුවලින් වෙන්කර තබාගැෙනීමේ මහ පිරිසිුදු පුරුද්ධක් ඇති බවය. මේ නිසා සිතට සැලසෙන්නේ නෙක්කම්ම ආදී හොඳ පුරුදු සමුදායකි පිරිසිුදු සිතේ පුදුම දියුණුවකි ආය පර්යේෂණය තේරුම් ගතයතුය අනාරය පරේෂණය තේරුම් ගත යුතුය අනාරය පරේෂණයට යොමුකළ සිත බිහිසුුණය එහි දැහැමි බවක් ඇඟවුවත් එබන්දක් නැත එබඳු සිතක් ඇත්තහුට දැමි කතා රුචි වන්නේ නැත එහි මෙත් කුළුණු ගුණ නැත ඇතිසේ පෙනේ නම් එය පිටතිනි වංචනික වශයනි හමෝනතාක් සත්ව සංස්කාරයන් පෙලාලීම එහි ප්‍රකට කෘත්යයි. මේ සත්වයන් දුෂ්කරව පාලිනයවන මෙම ජීවිතයේ නියම තතු හරි හැටියට දකිනතොත් සිතා බලතොත්. මොහොතකදු පමාවට නොවැටී දැහැමි වැඩෙහි යෙදෙනු ඇත. විදර්ශනාවත්, විදර්ශන සඳහා සමතයත් යන දෙකේදීම නිරතුරු මතුවී එන්නේ පාරමිතා කුස්සලකර්ම සමෝහයකි. එබඳු පාරමිතා කුසලයන්හි අවම විපාක වශයෙන් ලැබී යුත්තේ බව ග්‍රන්ති වැඩෙන ආකාර සුපෝගබෝගී උපකරණ රාශියක් යැයි නොසිතම එබ උපකරණවලින් ලැබෙන නිරාමිස පහසුව සැනසිල්ල එමඳ උපකරණ නැතිවම සැලසීම එහි පලය විය යුතුය මේ නිසාම පාරමිතා පුඥයෝ බව ග්‍රන්ති කැඩීමේ ශක්තිය ලබා ගෙන සිටිති